ආසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක්. මෙහෙමයි මාත්‍යෝ, ආවේගශීලී භාවය කියන්නේ ද්වේෂය ව්‍යාපාදයේ කියන කාරණේ නෙමෙයිද? චංචල ස්වභාවය. ඉතින් අපි දකින්න ඕනේ නිරේතුරුවම මේ ද්වේෂය ව්‍යාපාදය කියන්නේ පස්සේ කියන කාරණේ. පස්සේ කියන්නේ කාරණා තුනක් එකතු වෙනවා. මොකද්ද කාරණා තුන? අධ්‍යාත්මික රූපය, බාහිර රූපය, විඥානයත් එකතු වෙනවා. අන්න ද්වේෂය සකස් වෙනවා. කනත් බාහිර රූපය, විඥානයත් එකතු වෙනවා. අන්න ද්වේෂය සකස් වෙනවා. මනසත් බාහිර රූපය, විඥානයත් එකතු වෙනවා. අන්න ද්වේෂය සකස් වෙනවා. එහෙනම් ද්වේෂය කියන්නේ මේ කාරණා තුනයි. දැන් මම හොඳට මෙතන වාඩි වෙලා ඉන්නවා. වාඩි ලයින්ට ඔන්න අකමැති රූපයක් එනවා. අකමැති රූපයක් දැක්කා කියන්නේ මොකද්ද? ඇහැ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් එකතු වෙනවා. පස්සේ ළඟදිම පස්සේ නිත්‍ය වශයෙන් ගන්නවා. අන්න ද්වේෂය සකස් වෙනවා. එහෙනම් ද්වේෂය කියන්නේ ව්‍යාපාදය කියන්නේ මේ චංචල ස්වභාවය කියන්නේ මොකද්ද? අපි නිරේතුරුවම පස්සේ ළඟදී ඒ රූපය නිත්‍ය වශයෙන් ගන්නවා. තේරුණාද? එතකොට දැන් බලන්න මම මෙතන වාඩි වෙලා ඉන්නවා. මට කවුරු හරි පිටිපස්සෙන් ඉඳන් බයිනවා. බයින වචනත් ඇහෙනවා, බයින කෙනාත් මට දැනෙනවා. මම ඇසුණා කියන තැන නවතිනවා. ප්‍රශ්නයක් වෙනවද? නැහැ. මට බයින ඇහෙනවා. නමුත් මං ඇසුණා කියන තැන නැවතුණා. ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. පස්සේ ළඟ නැවතුණා. මට රූපයක් දකින්න, ඒක අකමැති රූපයක්. මම දැක්කා කියන තැන නවතිනවා. ඉන් එහාට යන්නේ නැහැ. මට මේ සිතුවිල්ලක් සකස් වෙනවා, දැනෙනවා. මම දැනුණා කියන තැන නවතිනවා. ඉන් එහාට යන්නේ නැහැ. ඒක තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. එහෙනම් ද්වේෂයේ ව්‍යාපාදයේ චංචල ස්වභාවය කියන්නේ මොකද්ද? පස්සේ මේ කාරණා තුනක් එකතු වෙනවා. මේ කාරණා තුන එකතු වෙන මොහොතේම අපි දක්ෂ වෙන්න ඕනේ මේ පස්සේ අනිත්‍යයි කියලා දකින්න. දැන් ඊයේ දවසේ කේන්තියක් ආවා කියලා හිතන්නකෝ. ඒ කේන්තිය අද තියෙනවද? අද ඉඳන් මේ මොහොතේ ඉඳන් ඊයේ දවසේ ආපු කේන්තිය දැක්කොත් එහෙම මොකද්ද හිතන්නේ? අනේ අපරාධේ මං ඊයේ කේන්ති ගත්තේ කියලා. නමුත් බලන්න දැන් ඒ කේන්තිය ඔබට අයිති නැහැ කියලා ඔබ දන්නවා. කේන්තිය ඔබට අයිති නැති වුණා. ඊයේ කේන්තිය නිසා සකස් කරගත් ආ වූ අකුසලයේ විපාකයේ පිණිස ඔබ පිටිපස්ස තියෙනවා. එහෙනම් බලන්න මේ ජීවිත කාලය තුලදී ඔබ කොච්චරනම් කේන්ති ගන්න නැද්ද? නමුත් ඒ එකම කේන්තියක්වත් දැන් ඒ අතීතයට හිතෙමු කරද්දී ඔබට අයිති නැහැ. කේන්තිය ඔබට අයිති නැති වුණා. ඒ කේන්තිය නිසා සකස් වුණා වූ අප්‍රමාණ අකුසල් විපාකයේ පිණිස ඔබ පිටිපස්ස තියෙනවා පිංගුතුනි. එනිසා හෙට කේන්තියක් සකස් වුණත් ඔබ දකින්න මේ කේන්තිය මට අයිති නෑ කියන කාරණය. තේරෙනවද? මේක මට අයිති දෙයක් නෙමෙයි. මේක පස්සේ නිසා සිද්ධ වෙන්නා වූ දෙයක්. එනිසා පස්සේ ඔබ නිත්‍ය වශයෙන් ගන්න එපා. හැම වෙලාවම දැක්කා කියන තැන නවතින්න. ඇසුණා කියන තැන නවතින්න. දැනුණා කියන තැන නවතින්න. ඒ කියන්නේ පස්සේ ළඟ ඔබ නවතිනවා. පස්සේ ඔබ තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නෑ. තෘෂ්ණාවෙන් තෙත් කළොත් තමයි ඒක සංස්කාරයක් බවට අපි පත් කරගන්නේ. ඒ වගේම නිරතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය මායя හැටියට දකින්න කියලා. මොකද රූපය මායя හැටියට අපි දකින්න දක්ෂ නැහැ. දැන් එක මහත්යෙක් ඇවිල්ලා කිව්වා හාමුදුරනේ අපේ ගෙදෙට්ට ස්වාමින් වහන්සේ නමක් ටිකට් පොතක් විකුණන්නා වූ. මේ ළමා නිවාසෙට ආධාරයක් පිණිස. දැන් මේ ආපුවාම මේ මහත්යා ටිකක් දුෂ්ටිගත මහත්යෙක් මේ මහත්යා මොකද කරලා තියෙන්නේ? මේ ස්වාමින් වහන්සේට බැනලා එලෝලා. ඕගොල්ලන්ට සල්ලි පරිහරණය කරන්න බෑ, මේවා කරන්න බෑ, මෙහෙම කියලා බැනලා එලෝගන තියෙනවා. බැනලා එලෙව්වා විතරක් නෙමෙයි. එයා මේක නැවත නැවත හැමෝටම කිය කියා තව තවත් මේක සතුටු වෙනවා, ගැටෙනවා. දැන් බලන්න කොයිසම් අකුසලයක්ද මේ මහත්යා සිද්ධ කරගත්තේ කියලා. ස්වාමින් වහන්සේගේ වැරද්දක් තියෙන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේලාගේ වැරදි හැදීම ගිහි පින්වතුන්ලාට බාර කරලා නැහැ බුදුරජාණන් වහන්සේ කොතනකද. ඒ නිසා මේ මහත්යා මොකද මේ කරගත්තේ? රූපය මායя හැටියට දැක්කේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ එනකොටම මේ ඉන්නේ මායя කියලා දැක්කනම් ඒ මහත්යා මොකද කරන්නේ? හාමුදුරනේ මගේ ළඟ ටිකට් එකක් ගන්න සල්ලි නැහැ, ඒ නිසා මට ගන්න විදියක් නැහැ කියලා හාමුදුරංග පිටත් කළා. නැත්නම් ටිකට් එකක් ගන්න පුළුවන් නම් ටිකට් එකක් අරලා හොඳයි හාමුදුරනේ කියලා පිටත් කළා. එහෙනම් ප්‍රශ්නයක් මතුවෙනවද? නැහැ. ඇයි එහෙම ප්‍රශ්නයක් මතු කරගත්තේ? රූපේ මායя හැටියට දැක්කේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මගේ රූපයත් මායя හැටියට දකින්න කියලා. මොකද එහෙම නැත්තම් ඒ රූපය නිසා ඔබ අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා කියලා. ඒ නිසා අපි ඉදිරියට මොන රූපයක් ආවත් එයා තරහකාරයෙක් වෙන්න පුළුවන්, මිත්‍රයෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. හැම වෙලාවම අපි දක්ෂ වෙන්න ඕනේ රූපය මායя හැටියට දකින්න.
लोभ द्वेष मोह कियाने बालवत तपसल मूल्यांकिन मगर बुद्धराज वांसे देशना करना में काय कर्म वाची कर्म उल्ट वड़ा मानो कर्म बालवत किया में मानो कर्म कियाने मुकादे अकुशल मूल्यां अकुशल मूल्यां कियाने मनोवादे लोभ द्वेष मोह उबे कोच्चर दावस गाने सिल्पद पां समाधान उनात सीलेट वाचिना कमाते में सिल समाधान उनात ඔබ ලෝභ ద్వේෂ මෝහ සිතුවිලි ඇති කර ගන්නවා නම් ඔබ සමාදන් වෙන්නා වූ සීලය හැම මොහොතම ඔබ දුර්වල කර ගන්නවා පිළි. සීලේ අර්ථය ඔබට මතු කරලා දෙන්නේ නැහැ. මොකද සීලය තුලින් රැකෙන කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඔබ සීල් සමාදන් වෙලා සිල්පද කොච්චර ආරක්ෂා කළත් ඔබ ලෝභ ద్వේෂ මෝහයන් ජීවිතය තුලින් සිද්ධ කර ගන්නවා නම් ඒ කරන මොහොතක් පාසා සීලේ ශක්තිය ඔබ දුර්වල කර ගන්නවා පිණිස සීලේ ශක්තිය දුර්වල කර ගන්න. ඒ නිසා ද්වේෂයට ජීවිතේ එන්න දෙන්න එපා. ද්වේෂය කියන්නේ හරි භයානක තැනක් පිණිස. අපි ද්වේෂය ජීවිතේ තුලින් පුරුදු කළොත් මොකද සමහර වෙලාවට අපි සීලෙන් දුර්වලභාවයට පත් වෙලා මැරෙන වෙලාවක් ආවොත් සමහර විට දොස්තර මහත්තයා ඉන්ජෙක්ෂන් එකක් ගන්නකොට ඒ මොහොතේම ද්වේෂය සකස් කරන් මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟ ඉන්න උපස්ථායකයා අතින් වරදක් සිද්ධ වෙද්දී ඒ නිසා ද්වේෂය සකස් කරගෙන මැරෙන්න පුළුවන්. ඒ නිසා ද්වේෂය ජීවිතේට පුහුණු කරන්න එපා. මොකද ද්වේෂය අයිති යක්ෂයාටයි ඒ වගේම තිරිසන් ලෝකයටයි සර්ප කුල වලටයි ද්වේෂය අයිති භයානක අකුසලයක් ද්වේෂය. ඒ නිසා හැකිතා මේ ද්වේෂය සංස්කාරයන්ගේ තියෙනා වූ ඒ විෂම බව දැකලා අයින් කර ගැනීම අපිට යහමතක් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසාන ප්‍රශ්නය මේ ප්‍රශ්නය යොමු වන්නේ ආධුනික යුගයේ භාවනා යෝගී භාවයේ සම්බන්ධයෙන් ඒක ධනශීල කොටස් තුනයි ඒක එකිනෙක සම්බන්ධයි ඒකේ පළවෙනි කොටස තමයි ආධුනිකයෙකුට භාවනාවට යොමු වීමට මුලින්ම සුදුසු වන්නේ කුමන භාවනා ක්‍රමයක්ද ආධුනික කෙනෙකුට මාත්‍රේ මම ඒකයි මුලින් කිව්වේ බුද්ධානුස්සතියයි කරන්න ඕනේ තේන්නත් මොකද ආරෂ්ඨාංගික මාර්ගයක් නෙමේ මේක මාර්ගයක් මේ මාර්ගයෙන් තොරව අපිට නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න බෑ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. ඒ කියන්නේ චෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. ඒ නිසා නවක කෙනෙක් ධර්ම මාර්ගයට අවතීන වෙද්දී අනිවාර්යෙන්ම යා බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය තුල ශක්තිමත් වෙන්නේ. එතනින් තමයි යා පටන් ගන්න. එතනින් පටන් අරන් ඊට පස්සේ මෛත්‍රී භාවනාව තියෙනවා. එතකොට ඔය ආනාපාන සතිය, අසුභය මරණානුස්සතිය වගේ ඒ තමන්ට ගැළපෙන භාවනාවක් තමන් තෝරගත හැකි. නමුත් මුල් වෙන්නේ බුද්ධානුස්සතිය. එතනින් තමයි අපි ධර්මයේ මුල පටන් ගන්න ඕනේ. ස්වාමිනාස පැහැදිලි දෙවෙනි කොටස ප්‍රශ්නේ භාවනා කරන ගිහියෙකුට තමාට වඩා සුදුසුම භාවනා ක්‍රමය කුමක්දයි හඳුනාගන්නේ කෙසේද අපිට මේමයි ඒක තමන් ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා එක පැත්තකින් හඳුනා ගන්න පුළුවන් තේරුණාද එහෙම නැත්නම් බුදුරයන් වහන්සේ දේශනා කරන මාත්‍යෝ තමා තුළ නිරතුරුවම ද්වේෂ සිතුවිලි සහගත වෙනවා ව්‍යාපාදයේ තියෙනවා නම් එයාට මෛත්‍රී භාවනාවයි සුදුසු කියලා එතකොට යමෙකුට රාග සිත් සකස් වෙනවා වැඩි නම් එයාට මේ අසුභයේ පිළිකුල් භාවනාව වගේ භාවනා බුදුරජාණන් වහන්සේ දෙනවා. එතකොට එයාට මෝහ සිතුවිලි සකස් වෙනවා වැඩි නම් තේන ධර්මයේ කෙරෙහි විශ්වාසයක් නැත්නම් එයාට දේරුවන් කෙරෙහි බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ වගේම කෙනෙකුට නිතරම විසිරුණු හිතක් තියෙනවා නම් හිත විසිරෙන ස්වභාවයෙන් තියෙනවා නම් හිත එක අරමුණකට ගන්න ආනාපාන සතිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේ තමන්ගේ ස්වභාවය තමන් දකිමින් තමන් දක්ෂ වෙන්න ඕනේ ඒට අදාළ භාවනාවක් තුලින් තමන්ගේ තියෙනා වූ කෙලෙස් ධර්මයන් යටපත් කර ගන්න මාර්ගය. ඒක තමා තුලින් තමා තීරණයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් සුදුසු ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ඊට අදාළ උපදේශයක් ගන්න තියෙනවා. නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර තියෙනවා. සතර සරිපට්ඨාන සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, සම්භාවසෝ සූත්‍රය. මෙවැනි සූත්‍ර පරිහරණය කරලා අපි කොතනින් හරි මුලක් මතු කර ගන්න ඕනේ. Oh, oh, oh.
සතන් සනහා බුදුන් වැඩි මග මහරහත් මග අතුනුහෙර වඩිනා සසුනබරි දිලිනා සුකුන් සඳ සසුන බබලවනා සසරේ දුක නසන්නට භවයේ දුක කියනා කුසල් ගමනේ අසිරිමත් දෙව් අසිරි පහදවනා සදා දුක් ගිනි නසන නිවනේ රන්දුරටු අරිනා නුඹය අප දුටු උදුපුතුන් කෙලෙසුන්දම් බිඳිනා ඇත හිමයක නිසල අරණක පවුන්දම් වඩනා ඔබේ බණ පද නිවයි අප හද දම් සිසිල තවරා සදා දුක් දිනි නසන නිවනේ රන් තුරටු අරිනා